සුබ දවසක් කෙලිපිලි ගන්නවා අපිත් එක්ක එකතුලා ඉන්න යාළුවෝ හැමෝම. අද මම ඔයගොල්ලන්ට ගෙනෙන්නේ වෙනස් ඉංග්‍රීසි චිත්‍රපටයක රිවිව් එකක්. මේ චිත්‍රපටයේ නම තමයි Escape Room. ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේ චිත්‍රපටයේ ලස්සන ක්ලාසි ජනක චිත්‍රපටයක්. ඉතින් මම මුලින්ම මේ Escape Room කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියනවා නම් පුද්ගලයන් කිහිප දෙනෙක් කාමරේ හිර කරනවා. ඉතින් මේ කාමරයෙන් පැන ගන්න එක තමයි එයාගේ අභියෝගය වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට සරලව පේන දොරක් හැම කාමරයකම තියෙනවා. හැබැයි ඉතින් ඒක අරින්න තියෙන යතුරු හොයාගන්න එක තමයි අමාරුම වැඩේ වෙන්නේ මේගොල්ලන්ට. ඉතින් යතුරු ගැන හොඩුවාවල් කාමරේ පුරාම පේන සංගවලා තියෙනවා. ඒවා තේර විලි හරි පිහිලිකා හරි වෙනස් සිදුවීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ හොඩුවාවල් භාවිතයේ යතුරු හොයාගෙන දොර විවෘත කර ගැනීම තමයි මේගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඉතින් මේ ස්කේප් රූම් ගැන කියන ඇමරිකාවේ තරුණ ප්‍රජාව අතර මේක ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක්. හැබැයි පසුගිය කාලේ විවිධ චිත්‍රපට නිර්මාණකරුවන් විසින් මේක භයානක හා බයහිතන අත්දැකීමක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටිය අනිත් ස්කේප් රූම් වල කතාවට වඩා විශේෂයි. ඔයගොල්ලන්ට ඇත්තම කියනනම් මම බලපු හොඳම චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇඩම් රොබිටෙල් විසින්. කතාව තිරරචනය කරලා තියෙන්නේ බ්‍රැඩ් විසින්. මේ කතාවට ඉහළ සාධාරණයක් කරමින් නළුනිලි කණ්ඩායම් විශිෂ්ට රංගනයක යෙදෙනවා. ඉතින් මේ ප්‍රධාන නිලියගේ හැඟීම් ප්‍රකාශනය සහ කුරුබුහුටි හැසිරීම චිත්‍රපටය වර්ණවත් කරලා තියෙනවා. ඉතින් රංගපෑමෙන් එක් වෙන්නේ ටේලර් රසල්, ලෝගන් මිල, ජේ එලිස්, ඩර්බන් ඇන් වෝල් ඇතුළු පිරිසක්. ඉතින් මේ චිත්‍රපටිය සම්මාන රැසක් ලබාගෙන තිනවා මේ වෙනකොට. ඒ වගේම මේකේ හොඳ රේටින්ස් ටිකකුත් තියෙනවා. IMDb 6.4කුත්, Rotten Tomatoes 51%ක් වගේම Google පරිශීලකයන් 86%ක් වගේ ප්‍රතිශතයක් මේ කතාව ලබාගෙන තියෙනවා. ඉතින් මේ කතාව ගැන විස්තර කරොත් තරුණ තරුණයන් 6 දෙනෙක් එකිනෙකා නොහඳුනන කාමරයකට එක් කරනවා විවිධ වූ උපක්‍රම භාවිතයෙන්. ඉතින් මේ හැමදෙනාම පැමිණෙන්නේ ජයග්‍රාහකයාට ලබා දෙන ඩොලර් 10,000 බලාපොරොත්තු. ඉතින් මේ කට්ටිය ක්‍රීඩාව යෙදෙනකොට තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ මේ ක්‍රීඩාවකට එහා ගියපු දෙයක් කියලා. ඉතින් මේකෙන් බේරෙන්නේ කොහොමද? කවුද මේ තරගේ ජයග්‍රාහකයා? කොහොමද කාමරවල සංකීර්ණත්වය කියලා මේවා දැනගන්න ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය නරඹන්න ඕන. මේක ඇත්තම කියනවනම් හොඳ චිත්‍රපටයක්. මේ වගේ තවත් ෆිල්ම් වල රිව්යු බලා ගන්න අපේ චැනල් එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්න, අපේ වීඩියෝස් වලට ලයික් කරන්න. ඉතින් කාටත් සුබ දවසක්. අපි අලුත් ෆිල්ම් එකකින් නැවත හමු වෙමු.